අද අපි පහසුවෙන්ම රසම රසට සෞහදන්නයි යන්නේ. ඒකට මම මුලින්ම වතුර කෝප්ප 3ක් භාජනයකට දාලා ඒක රත් වෙන්න තියාගෙන තියෙන්නේ. වතුර එක ටිකක් රත් වීගෙන එද්දී ඒකට ලුණු කුඩු ටිකක් දාලා ඒක වතුර එක එක්ක හොඳින් කලවම් කරගන්නවා. දැන් නම් වතුර එක හොඳට රත් වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී මම හොදලා පෙරාගත් සව් ටික මේකට එකතු කරනවා. මම මෙතෙන්දී සව් ග්‍රෑම් 100ක් අරගත්තා. ඊට පස්සේ මේ ටික වතුර එකත් එක්ක කලවම් කරගෙන සව් ටික ඉදෙනකන් තියාගන්න. ලිපේ ගින්දරක් ටිකක් අඩු කරලා තමයි මම තියාගෙන තියෙන්නේ. මේ විදිහට එක දිගටම හැඳි ගන්න ඕනේ. මේ බලන්න යාළුවනේ, මෙන්න මේ විදිහට සුදු පාටට තියෙන ඇටවල සුදු පාට නැති වෙනකන් ලිපේ තියාගන්න ඕනේ. දැන් විනාඩි 4කට පස්සේ මේ බලන්න, දැන් ටික ටික ඇටවල තියෙන සුදු පාට ගතිය නැති වීගෙනයි යන්නේ. තව ටිකක් වෙලා යද්දී හරි ගානට එයි. ඔන්න දැන් නම් සව් ටික හොඳට තැම්බෙලා තියෙන්නේ. මේ වෙලාවෙදි මම උකු පොල් කිරි කෝප්පයක් මේකට එකතු කරගන්නවා. ඊළඟට ඒ ටිකත් හොඳට මිශ්‍ර කරගෙන කිරි ටික නටනකන් හැඳිගගා තියාගන්න ඕනේ. මඤ්ඤක පිටි වලින් හදන සව්හාල් ඇඟ සිසිල් කරනවා වගේම ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒ වගේම කැල්සියම්, යකඩ වගේ පෝෂක පදාර්ථත් සව්වල අඩංගු වෙනවා. දැන් කිරි ටිකත් රත් වීගෙන එන්නේ. මේ වෙලාවේදී මම අකුරු ටික මේකට එකතු කරගන්නවා. මම මෙතෙන්දී අකුරු ග්‍රෑම් 200ක් අරගත්තා. දැන් මේ ටිකත් හොඳට සව් එකේ දිය වෙනකන් කලවම් කරගමු. කිරි ටිකත් රත් වෙලා තියෙන නිසා අකුරු ටික දිය වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. බලන්න යාළුවනේ, අකුරු ටික දිය වෙද්දී සව් එකේ පාර ටික ටික වෙනස් වෙන විදිහ. කිරි ටික හොඳට නටද්දී මේකට මම කුඩු කරගත්ත කරදමුංගු කරාබු නැටි ටිකකුයි වියලි මිදි රටකජු ටිකකුයි එකතු කරලා කලවම් කරගන්නවා. දැන් නම් අපේ සව් එක නියම ගානට ඇවිල්ලා තියෙන්නේ. මම දැන් ලිප ඕෆ් කරලා මේක බාගන්නවා. මේකට ටිකක් නිවෙන්න දීලා මේ විදිහට මම කෝප්පවලට සව් ටික බෙදා ගන්නවා. සව් එකේ පාට එහෙම බලන්න යාළුවනේ, කොච්චර රසවත්ද කියලා ඒකෙන්ම තේරෙනවා. මේ තමයි අපි ඒ විදිහට හදාගත්ත රසම රස සව්.